ආරක්ෂක අංශයයන් අපි අහන්න කැමති හිටපු ඇමතිවරුන්ගෙන් අපි අහන්න කැමති මොකද්ද ඔබතුමාලා මේකට කරේ මේ එක්කෙනෙකුට දෙන්නෙකුට ඇඟිලි දික් කළා මේක තමන්ගේ එක්කෙනෙක්ගේ ඔළුවට මේක පාවිච්චි කරලා මේක විනාශ කරන එකද මේ කරන්න තියෙන්නේ එදා ඉඳලා පටන් ගත්තම මේ පොලිසිය බාර හොයිට ඇමතිවරු මොනවද කළා තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේදී අවුරුදු එකහම ආරක් ගියා මේ ෆයිල් එක තියාගෙන හිටියා සාරන්ලව අත්අඩංගුවට ගැනීම පිළිබඳ තියෙන ෆයිල් එක කවුද ඒවට වග් කියන්නේ කවුරු කතා කරුවේ නැහැ අද මොකද්ද අවසානේ මේකෙන් වෙලා තියෙන්නේ एक बात किंग मेरठे हिटबु जनाधिपति वर्यावर संपूर्ण रंग अध ग्रहण टारगेट दिए ना अधे तुम्हां मे बार मेरठे जनाधिपति नंग वो रिपोर्ट के वो नाम दिए इध हमुन्ना से कल्पना कर लबान इधर हिटबु आगे में तुम्हां विवाद कर लदिए ना हिटबु आमतौरो पुलिसी आमतौरो टी के विवाद कर लदिए ना ඊළඟට මෙවට සම්බන්ධයෙන් මුස්ලිම් නායකයෝට කිවත් කළා තියෙනවා මොකද්ද මේ කළා තියෙන්නේ ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා මේකේ තියෙන කාරණා අපිට යම් යම් කාරණා තියෙනවා අපිට පිළිගන්න පුළුවන් හැබැයි මුළු සමස්යාව කියලා ගත්තම ඒකයි කාදිනු නාංශකෙත් මතය අපෙත් මතය ඒකයි මේ පිටිපස්සේ ඉන්න නිවැරදි පුද්ගලයා කවුද කවුද මේකේ මහමුලකරු කවුද මේක ඉදිරිපත් කරන්න අවශ්‍ය උනේ කවුද මේකට ආධාර සැපුවේ කියන පුද්ගලයන් මේ කොමෙන් සභා වார்த்தාව ඇතුළත් වෙන්නේ නැහැ සාර කියන කාන්තාව ඊළඟට අබු හින්දි කියන පුද්ගලයා ඉන්දියාවේ තොරතුරු දුන්න අය මේ අය සම්බන්ධව මොකක්ද අරන් තියෙන පියවර? ඒ අයව ගෙනල්ලා සාකච්ඡා කරලා තියෙනවද? මෙයා මුකුත් කළා නැහැ. ඒ නිසා මම කියන්න කැමතියි මේක ඊට එහා ගිය විශාල දැවැන්ත අර්බුදයක් තිබෙනවා මේක ඇතුලේ මේ කොමිෂන් සභා වார்த்தාවෙන් පමණක් මේ සියල්ල ඉස්සර කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා මේ රටේ අනාගතයට මේ රටේ අනාගතේ නායකයෝ රැක ගන්න ඕන නම් සිංහල දමිළ මුස්ලිම් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ රැක ගන්න ඕමනා නම් මේ කොමිෂන් සභා වார்த்தාවෙන් පාඩමක් ඉගෙන කරුණා කළා මේ පිටිපස්සේ හිටියේ කවුද කියන නිවැරදි පුද්ගලයන් සොයා ගැනීම මේ පාර්ලිමේන්තුවෙත් මේ රජයේත් මේ රටෙත් මූලික කාරණයක් බවට පත් වෙනවා කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරමු ස්තුතියි ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි Follow us on Facebook Subscribe to our YouTube channel News First ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති